සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්තිය සමග ඉන්න ඔබ හමු වෙන මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින් මම දානේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මුළු රටටම ඇඳිරි නීතිය අකුරටම කඩකොලොත් තරාතිරම නොබලාම දඬුවම්. පොලිසියත් ත්‍රිවිධ හමුදාවත් සීරුවෙන්. පැය 24ක නිහඬතාව බිඳමින් කොරෝනා රෝගීන් 4ක් අද හමුවෙයි. මැඩලෙන සෞඛ්‍ය මෙහෙයුම් අකණ්ඩවම. කොරෝනාව මඩින රජයේ වැඩපිළිවෙල ගැන ජනපති මල්වතු අස්කිරි මහනා හිමිවරුන් දැනුවත් කරයි. කොරෝනා ලෙඩුන්ට වෙදකම් කරන්න හෝමාගමින් රොබෝට් වැඩ අරඹයි. ඇඳිරිය තදින්ම ක්‍රියාත්මක වුණත් අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයේදී අවහිරතා ඇති නොකරන්නයි අගමැති පොලිස්පතිගෙන් ඉල්ලයි. ලොවම මළගයක් කරමින් කොරෝනාවෙන් 28,000ක් මරු දකිද්දී ඇමරිකාවේ ආසාදිතයන් ලක්ෂය ඉක්මවයි. දේශීය ප්‍රවෘත්ති ඇඳිරි නීතිය මේවන විට දෙවයින පුරා ක්‍රියාත්මකයි. ඇඳිරි නීතිය කඩකරන්නන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය දැනුම් දෙනවා. ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහයද මේවන විට ලබාගෙන අවසන්. කෙසේ වෙතත් ඇඳිරි නීතිය පැනව පසුගිය 20 වනදා සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩකිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවටගත් පිරිස 5386ක් වාහන 1358ක්ද මෙම කාලය තුලදී පොලිස් බහරයට ගෙන තිබෙනවා. ඇඳිරිනීති කාලය තුල කිසිවෙකුත් අභිමතයට මාර්ගවලට පැමිණීම නොකළ යුතුය. කාර්යසාධක බලකාය අවසරදී ඇති ඩිලිවරි වාහන පමණක් දහවණය කළ හැකි. අන් කිසිදු වාහනයක් ඇඳිරිනීති බලපත්‍රයක් නොමැතිව දහවණය නොකළ යුතුය. දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයේද සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා. විදේශ සංචාරකීන් තනින් තැනට ගෙන යාමද සම්පූර්ණයෙන් තහනම්. එහෙත් ගොවිතැන් වැඩ කුඩා තේවතු ඇතුළු වැවිලි වගා කටයුතු සඳහා සහ දීවර කර්මාන්තයට අවසර ලබා දී තිබෙනවා. ගුවන් තොටුපළ සහ වරාය සේවාවද පවත්වාගෙන යනවා. පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඇඳිරි නීති රෙගුලාසි තදින්ම ක්‍රියාත්මක කළ යුතු බවයි රජය අවධාරණය කරන්නේ. මේ අතර සෑම බල ප්‍රදේශයකම ජනතාවට කිසිදු හේතුවක් මත මහා මාර්ගයන්හි අතුරු මාර්ගයන්හි හෝ නිවෙස් වලින් බැහැරව රැඳී සිටීමට ඉඩක් නැති බව පොලිසිය අවධාරණය කරනවා. සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇත්තේ ඇඳිරි නීතිය කඩකරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. ඊයේ පෙරවරු 6 සිට අද දහවල් 12 දක්වා නිසි අවසරයකින් තොරව දහවණය කළ වාහන 325ක් පොලිස් බහරයට ගෙනුණා. පුද්ගලයන් 1368 දෙනෙකුද හිදී අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ. මෙරටින් වර්තා වූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 110 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නව දිනකු සුව ලැබීමෙන් පසු නිවෙස් බලා පිටත්ව ගියා. ඒ අනුව මෙරට සිටින සක්‍රීය කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 101ක්. මේ අතර නිරෝධායනයට ලක් වූ පස්වන කණ්ඩායම නිවෙස් වෙත පිටත් කිරීම අද සිදු කෙරුණා. කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තිය පිළිබඳව කතා කරනකොට ඒ දවසවල විට 106 දෙනෙකු ආසාදිත වෙන්න අපේ රටෙන් වාර්තා වුණා. එවැගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරෝනා ව්‍යාප්තිය අතර 4ක් යටතේ පෙන්වා දී තිබෙනවා. එන් ශ්‍රී ලංකාව පසුවන්නේ 3A මට්ටමේ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංකමය පවසන්නේ. තවද අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අලුතින් ඉදිකළ වාටු දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශයට අද බාර දුන්නා. ගොන් හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් එය ඉදිකෙරුණේ. එවැගේම අද 300කට අධික පිරිසක් සාර්ථකව නිරෝධායනය අවසන් කර තම නිවෙස් බලා පිටත්ව ගියා. ඒ පූනානි දියතලාව පොම්පිමඩු සහ ගල්කන්ද යන නිරෝධායන මධ්‍යස්ථානවලින් මධ්‍යම පළාතේ පළමු කොරෝනා රෝගියා අකුරණ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසන්නේ. මෙම රෝගියා පසුගිය දිනවල ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අයෙක්. කොරෝනා ආසාදිනේ වී ඇති බවට සැක කෙරෙන ඕනෑම අයෙකු අදාළ පරීක්ෂණවලට ඉදිරිපත් වීමට බිය විය යුතු නැති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. බිය විය යුතු වන්නේ රෝගිය වසන් කරගෙන සිටීමට බවයි සෞඛ්‍ය නිලධාරීන් පෙන්වා දෙන්නේ. කොවිඩ් 19 රෝගේ වැළඳෙනවා කියන්නේ තමුන්ගේ අතේ තියෙන වැරද්දක්ම නෙවෙයි. ඒක හංගන්නවත් ලැජ්ජ වෙන්නවත් බය වෙන්නවත් ඕන දෙයක් නෙවෙයි. කෙනෙකුෙන් තවත් කෙනෙකුට පැතිරෙන රෝගයක් මේක වැළඳෙන්න පුළුවන්. ඒ නමුත් වැළඳුනාට පස්සේ අපේ තියෙන සමාජ වගකීමක් මේ රෝගේ තවදුරටත් එහාට පැතිරීම වළක්ව ගැනීම සඳහා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරෝනා ව්‍යාප්තිය අදියර 4ක් යටතේ දක්වා තිබෙනවා. එයින් ශ්‍රී ලංකාව තවමත් පසුවන්නේ 3A මට්ටමේ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ. එය 3B සහ 4 යන මට්ටම් වලට ගමන් කිරීම වරක්වා ගත යුතු බවයි එම සංගමය කියා සිටින්නේ. මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමු වූ රෝගීන්ගෙන් 33%ක් වයස අවුරුදු 41ත් 50ත් අතර සීමාවේ පසුවන්නන්. එමෙන්ම සැලකිය යුතු පිරිසක් පිරිමි අය වීමද විශේෂත්වයක්. එය ප්‍රතිශතයක් ලෙස 68%ක් වනවා. අඟුට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අලුතින් ඉදිකළ වාට්ටු දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අද බහර කෙරුණා. ගුවන් හමුදාව දිනේ පැය 24 පුරා දැඩි පරිශ්‍රමයක් දරා මෙම වාට්ටු දෙක ඉදිකළා. මධ්‍යස්ථාන 4කදී නිරෝධායනය කළ පුද්ගලයන් 300කට අධික පිරිසක් එම කටයුතු සාර්ථකව අවසන් කර අද නිවෙස් බලා පිටත්ව ගියා. අවදානම් කාල සීමාවේදී විදේශයන්හි සිට මෙරටට පැමිණි අය නිරෝධායනය සඳහා ප්‍රදේශ කිහිපයක මධ්‍යස්ථාන පිහිටුවමින් යුද හමුදාව සාර්ථකව එම කාර්ය ඉටු කරනවා. ඒ අනුව නිරෝධායනය සාර්ථකව අවසන් කළ තවත් පිරිසක් අද දිනේ සෞඛ්‍ය ආරක්ෂිතව සිය නිවෙස් බලා පිටත්ව ගියා. කන්දකාඩු ගල්කන්ද පොම්පේ වඩු සහ පූණනියද මධ්‍යස්ථානවලදී නිරෝධායනයට ලක් වූ පිරිසක් මේට ඇතුළා. ඔබලා හැකි සියලුම දේ අපිට ලබා දුන්නා මම හිතන්නේ මේ හදවතින්ම එන දේ සියලු දෙනාගෙන්ම අපිට වෙන කියන්න දෙයක් නැහැ ඔබ සියලු දෙනාටම පින් මෙච්චරයි අපිට දෙන්න පුළුවන් හදවතින්ම දෙන උපහාරයයි මේ වෙන කියන්න දෙයක් නැහැ සර් හැම දෙනාටම ජය වේවා ශ්‍රී ලංකා යුද හමුදාවට ත්‍රිවිධ හමුදාවට සියලු දෙනාටම මේ කලාව සියලුම දේට පිං සිද්ධ වේවා ජය වේවා ආයුබෝවන් නිරෝධායනයට ලක් වූ මෙම පිරිස කුරුණෑගලදී නිවෙස්වලට පිටත් කර හැරීම සිදු කෙරුණා. ඔවුන්ට යුද හමුදාවෙන් දිවා ආහාරයද ලබා දුන්නා. හමුදාවෙන් කළ යුතු දේ උපරිමයෙන් අපිට හොඳටම සැලකුවා කෑම බීමද හැම දෙයක්ම හමුදාව නිකන් කිදුම විදියට අපිට සැලකුවා. නිකන් බොරු මතයක් හදාන බය වෙලා එහෙම පැනලා දුවන්න ඕනේ නැහැ. ඉතාලියටත් වැඩිය මේ හොටෙල් එකක ඉන්නවා වගේ ඉතින් ඉන්න පුළුවන්. කහගොල්ල නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය කළ සිවුවන කණ්ඩායමද යුද හමුදාවට සහ රජයට ස්තුතිය පළ කරමින් ඊයේ සිය නිවෙස් බලා පිටත්ව ගියා. නිරෝධායන කටයුතු වල නියතු සිටු අයවලුන්ගෙන් අද දිනේ 309 දෙනෙකු ඔවුන් නිවෙස් බලා ගමන් කරනු ලැබුවා. 1488 දෙනෙකු නිරෝධායන කටයුතු නිමවි මේ වන විට සමාජය හා එක්ව සිටිනවා. බණ්ඩාරගම අටලුගම ග්‍රාමයේ පෙරේදා දිනේ ආසාදෙන් ලක් වූ පුද්ගලයෙක් සමැදිව ඊයේ දිනෙත් අද දිනෙත් කතාව බහට ලක් වුණා. අඩලුවගම කියන ප්‍රදේශයේ ග්‍රාමය යම්කිසි ආකාරයකින් නිරෝධායන කටයුත්තකට යොදවලා තිබෙනවා. ඒ අතරින් අපි දැනුම් දුන්නා ඊයේ 26 දෙනෙකු මේ ආකාරයෙන් ඒ ආසාදෙන් ලක් වෙච්ච පුද්ගලයා අසුරු කරලා තාම ළඟින් අසුරු කරලා තියෙනවා. ඒ 20 දෙනා නිරෝධායනට අද සිට ලක් කිරීමට කටයුතු කරන ලැබුවා. ඉතුරු 6 දෙනාත් හැකිය ඉක්මනින් සොයාගෙන ඔවුනුත් නිරෝධායන ලක් කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි තාමත්ම කාරුණිකව ශ්‍රී ලංකාවාසී ජනතාව ඉල්ලා සිටිනවා මේ නිරෝධායන ඇඳිරි නීතිය අවභාවිතා නොකර මේ කාර්යතාවියට සහාය වෙන්න කියලා. අද දින රෝගීන් 4 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. සම්පූර්ණ රෝගීන් සංඛ්‍යාව 110ක් බවට පත් වෙනවා. අද දින මේ රෝගීන් 4 දෙනාගෙන් 2 දෙනෙක්ම ඉන්දියාවේ චෙන්නයි සිට පැමිණි 2 දෙනෙක් ශ්‍රී ලාංකිකයින්. මේ දින 4-5 කාලය තුල තව 2 දෙනෙක් චෙන්නයි සිට පැමිණලා තියෙනවා. කොවිඩ් රෝගීන් හැටියට හඳුනාගෙන තියෙනවා. යම් කිසිවකු පසුගිය දින 14 තුල ඉන්දියාවෙන් පැමිණලා තියෙනවා නම් කරුණාකරලා අනිවාර්යෙන් නිරෝධායනයට ලක්වන්න. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සායන වලින් බෙහෙත් ගන්නා රෝගීන්ට එම රෝගීන්ගේ නිවසටම ගොස් බාර දීමේ වැඩපිළිවෙලක් රජය විසින් සකසලා තියෙනවා. ඔබ බෙහෙත් ලබා ගන්නා වූ රෝහලට දුරකතන ඇමතුමක් ලබා දීලා එම ක්ලිනික් අංකය සහ ඔබේ තොරතුරු එම රෝහලට ලබා දුන්නම ඒ තැපැල් බෙදෙන මහත්මයා ඔබේ නිවසට ගෙනල්ලා බාර දෙනවා ඇති. ඒ ඔසුසල් ඇරලා තියෙන්නේ ඔබට පෞද්ගලිකව එම ඔසුසලට හෝ ෆාමසියට ගිහිල්ලා බෙහෙත් ගන්න නෙවෙයි ඔබේ නිවසට අවශ්‍ය බෙහෙත් ටික ලබා දීම සඳහා. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ වෙළඳාම් කිරීමට ගිය බලපිටිය ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කෙරුණා. ඒ බලපිටිය රේවත හන්දි ආසන්නයේ පිහිටි ඔවුන්ගේ නිවෙස්වලදී. අපිට ඇතුල් වෙන්නත් බෑ පිට වෙන්නත් බෑ. ඉතින් ඔබතුමා අටලුගම ගිහිල්ලා ආපු නිසා විශේෂයෙන් අපිට අවශ්‍ය වෙනවනේ විශේෂයෙන් ඔබතුමා ආරක්ෂා කරන්නත් ඕන. ඔබතුමාගේ දරුවෝ ටික ආරක්ෂා කරන්නත් ඕන. ඒ වගේම රටේ සියලුම දෙනා ආරක්ෂා කරන්නත් ඕනේ. අපි ඔබතුමා නිරෝධායනය කරනවා.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සමග මේ ගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රඳවුවන් 176 දෙනෙකු ලිහිල් ලැප කොන්දේසි මත මුදා හැරුණා. ඒ මේ ගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රඳවුවන් අදාළ පොලිස් ස්ථානවලට බහර දීමෙන් පසු එම පොලිසි මගින් ඥාතීන් වෙත බහර දීමට කටයුතු කරන බවයි මේ ගමුව බන්ධනාගාර අධ්‍යක්ෂ RWWDA සමිසඳු මහතා සඳහන් කළේ. කොමාකම රෝහලේ නිරෝධායනයට ලක්කර සිටින පිරිසට අවශ්‍ය ඖෂධ ආදිය ලබා දීම වෙනුවෙන් හඳුන්වා දුන් රොබෝ තාක්ෂණය මේ වෙන විට සාර්ථකව ක්‍රියාත්මක වනවා. එහි කටයුතු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. ජාත්‍යන්තර දෙස අවධානය යොමු කරන විට ලෝපුරා කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව ලක්ෂ 6 ඉක්මවන බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. එවැගේම චීනයේ කොරෝනා වෛරසය පැතිරීමේ මධ්‍යස්ථානයේ වූ වුහාන් නගරය අර්ධ වශයෙන් විරුද්ධ කිරීමට අද කටයුතු කර තිබෙනවා. නමුත් කිසිදු විදේශිකයෙකුට චීනයට ඇතුළු වීමට අවසර ලැබෙන්නේ නැහැ. එවැගේම ඇමරිකාව ඉදිරිපත් කළ විශාලතම මූල්‍ය කෙටුම්පත හේතුවෙන් ආසියා කොටස් වෙළඳපොළ තරමක වර්ධනයක් පෙන්눔 කිරීමට පටන්ගෙන තිබෙන බවයි විදේශ මාධ්‍ය තවදුරටත් සඳහන් කරන්නේ. මේවන විට රටවල් සහ ස්වයංපාලන ප්‍රදේශ 199ක් පුරා පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා ආසාදිතින් සංඛ්‍යාව ලක්ෂ 6 ඉක්මවා තිබෙනවා. මරණ සංඛ්‍යාව 28240ක් දක්වා ඉහළ යද්දී සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 137329ක් ලෙසයි වාර්තා වන්නේ. මේවන විට ඉතාලිය තුල විනාඩි 1යි තත්පර 30ක් ඇතුළත එක් පුද්ගලයෙකු කොරෝනා විසින් පැහැරගෙන යනු ලබයි. චීන වුහාන් නගරය මාස දෙකකට පමණ පසු අර්ධ වශයෙන් අද විවෘත වෙදී ඇමරිකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 104205ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 1701ක්. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදිත සංඛ්‍යාව ලක්ෂය ඉක්ම වූ ප්‍රථම රට වන්නේ ඇමරිකාවයි. මේ අතර ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කළ ඩොලර් ට්‍රිලියන 2.2ක කොරෝනා වෛරස් ආර්ථික සහන පනත් කෙටුම්පත ඇමරිකා කොංග්‍රස් මණ්ඩලය මගින් ඊයේ අනුමත කරනු ලැබුවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියෙන් පීඩාවට පත්ව ඇති ජනතාව සහ ව්‍යාපාර නගා සිටුවීමට ඉදිරිපත් කළ එම මුදල් කෙටුම්පත ඇමරිකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය කෙටුම්පත වනවා. ඉතාලියෙන් ඊයේ දින තුල පමණක් කොරෝනා මරණ 919ක් වාර්තා වී ඇති අතර එය ලොව දිනක් තුල වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි. ඒ අනුව ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 9134 දක්වා ඉහළ යනවා. එරට මුළු ආසාදිත සංඛ්‍යාව 86498ක්. වෛරසයේ ව්‍යාප්තිය මැඩරීමට ජනසංසරණයේ වැළැක්වීමට මීට සති 5කට පෙර පියවරගත් ඉතාලියේ මරණ සංඛ්‍යාව සහ ආසාදිත සංඛ්‍යාව ඉහළ යන්නේ එරට ජනතාව කම්පනයට පත් කරමින්, විශේෂයෙන් උතුරු දිග ලොම්බාඩි කලාපයේ ගම්මානවල ජනගහනය ශීඝ්‍ර ලෙස අඩු වීමටද මෙම තත්ත්වයේ බලපෑ ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. ඕස්ට්‍රේලියාවෙන් ආසාදිතයන් 3635ක් වාර්තා වන අතර සිදු වී ඇති මරණ සංඛ්‍යාව 14ක්. එරට ඉගෙනුම ලබන විදේශිකයන්ගෙන් පැමිණි සිසුන් මේ වන විට බරපතල අර්බුද රසකට මුහුණ පා සිටිනවා. එම සිසුන් වෙත වියලි ආහාර ලබා දීමට පරිත්‍යාගශීලීන් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ. යුරෝපීය රටවලින් ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව 5138ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බ්‍රිතාන්‍යයේ මුළු ආසාදිතින්ගේ සංඛ්‍යාව මේ වන විට 15000කට ආසන්න වී ඇති අතර එහි මරණ සංඛ්‍යාව ඊයේ දිනේදී කැපී පෙනෙන ලෙස 181කින් ඉහළ ගියේ මුළු මරණ සංඛ්‍යාව 759ක් දක්වා ඉහළ නැංවමින් වෛරසය පැතිර යාම අවම කිරීම සඳහා සතියක් වැඩ නොකරන සතියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තීරණය කර තිබෙනවා. ඊ ග්ලාවනි ප්‍රියරිටිට් ස්දෙස් අපේ රටේ කවර හෝ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇතනම් හෝ එම රෝග ලක්ෂණ පෙන්눔 කරනවා නම් ඔබ කිසිවිටකත් ලැජ්ජා විය යුතු නැහැ. ඔබ කළ යුත්තේ සෞඛ්‍ය අංශ දැනුවත් කිරීම පමණයි. කොරෝනා වෛරසය මර්ධනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මල්වතු හා අස්කිරි මහනාහිමිවරුන් අද දැනුවත් කළා. දළදා මාලිගය වෙත අද පෙරවරුවේ පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිගනු ලැබුවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංක දෑල මහතායි.
දළදා වහන්සේ වැඳපුදා ගනිමින් ජනාධිපතිතුමා ආශිර්වාද ලබා ගත්තා. කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් කෝටියක මුදලක් නිලංග දෑල මහතා පිරිනැමුවා. ජනාධිපතිතුමා මල්වතු වර්ෂවේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක කොරෝනා වෛරසයේ මර්ධනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල පැහැදිලි කළා. මහානා හිමියන් ඊට ආශිර්වාදයේ පළ කරමින් අරමුදලට රුපියල් ලක්ෂ 50ක මුදලක් පරිත්‍යාග කළා. ජනාධිපතිතුමා මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමින් වහන්සේද බැහැදුටුවා. අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේ බැහැදුටු ජනාධිපතිතුමා රජයේ වැඩපිළිවෙල පිළිබඳ උන්වහන්සේ ප්‍රමුඛ අස්කිරි විහාරස්ථ මහා සංඝරත්නයද දැනුවත් කළා. දෙමව්පියන්ට වටිනාම සම්පත දරුවන්. නව කොරෝනා වෛරසය සමග මුළු රටම සටන් වැදී සිටින මොහොතක එයින් අපේ දරුවන් රැකගන්නේ කෙසේද? මේ ඒ පිළිබඳව අප කළ සොයබැලීමක්. බොහෝ දරුවන්ට මෙම රෝගයේදී සාමාන්‍ය සම්ප්‍රතිශා ලක්ෂණ තමයි පෙන්වන්නේ. එම නිසා මේ රෝගය අඳුනා ගැනීම යම්කිසි ප්‍රමාදයක් වෙන්න පුළුවන්. ඒ සුළු රෝග ලක්ෂණ පෙන්වුවත් මෙම දරුවන් රෝගය පැතිරවීම සඳහා දායක වීම සිද්ධ වෙන්න පුළුවන්. එම නිසා දරුවන්ගෙන් වැඩිහිටියන්ටත් වැඩිහිටියන්ගෙන් දරුවන්ටත් මෙම රෝගය සෑදීමේ හැකියාව තිබෙනවා. වැඩිහිටියන් නිවසින් පිටත යම් අවශ්‍යම කාරණයකට යාමට අවශ්‍ය නොත් නැවත නිවසට පැමිණීමෙන් පසු හොඳින් සබඳා අට්සී දීම, පිටත ඇඳුම් මාරු කිරීම, හොඳින් නා පිරිසිදු වීමෙන් පසුව පමණක් දරුවන් ළඟට යාම, දරුවන් සිප වැළඳ ගැනීම සහ දරුවන්ගේ කටයුතු සිදු කිරීම ඉතාම අවශ්‍යයි. මෙම රෝගය වැළඳුන දරුවන් අතර දකින්න ලැබෙන රෝග ලක්ෂණ තමයි රෝග ලක්ෂණ, පාචනීයමෙන් රෝග ලක්ෂණ. ඒ සමගම කුණ ගැනීමත් සුලභව දකින්නට ලැබෙනවා. යම් ආකාරයකින් දරුවෙකුට කොරෝනා රෝගය වැළඳුනහොත් මව්කිරි බොන වයසේ මව්කිරි බීම දිගින් දිගටම කරගෙන යන්න පුළුවන්. ඒ වගේම මවකට කොරෝනා සාධනය වැළඳුනහොත් දරුවාට මව්කිරි දීමට පුළුවන්. නමුත් එහිදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු දේ තමයි නිසි පරිදි සකස් කරන ලද මුව ආවරණයක් පැළඳ සිටීම, අතසේදීම දරුවා පරිහරණය කරන දේවල් සහ ඇඳුම් සනීප ආරක්ෂක ආකාරයට පවිත්‍ර කිරීම. විශේෂයෙන්ම ඇඳුම් පවිත්‍ර කිරීමේදී උණු ජලයෙන් ඇඳුම් පවිත්‍ර කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඇඳිරි නීතිය මේ වන විට තදින්ම ක්‍රියාත්මක වන අතර ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේදී අපහසුතා මෙන්ම අවහිරතා ඇති නොකරන්නේයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. එළවලු පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මැනින් වෙළඳපළට මෙන්ම ආර්ථික මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කිරීමේදී ඊට අවශ්‍ය අවසරය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා පොලිස්පතිවරයාට දැනුම් දුන්නා. කොවිඩ් 19 ව්‍යසනය පිළිබඳ සැහැල්ලුවෙන් නොසිතන ලෙසද අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා. මේ අතර වැඩිමිලට පරිප්පු විකිණීම සඳහා තොග සංගවාගෙන සිටි ව්‍යාපාරික ස්ථානයක් පාරිභෝගික අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් නිලධාරීන් බටලා තිබෙනවා. වැලිසර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තුල තොග ව්‍යාපාරිකයෙකුයි මෙලෙස පරිප්පු තොග සංගවාගෙන ඇත්තේ. කිලෝවක් රුපියල් 135 බැගින් විකිණීමට ඔහු සැලසුම් කර තිබූ බවයි පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානී ප්‍රදීප් කලුතරාරච්චි මහතා සඳහන් කළේ. තොග වෙළෙන්දාට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. ගෙන්ගට ගිහිල්ලා විකිණීමේදී වැඩිමිලට විකිණීම සම්පූර්ණයෙන්ම තහනම්. එහෙම අපිට අනාවරණය වුණොත් එහෙම පැමිණිල්ල ඒ අදාළ වෙළඳ බලපත්‍රය සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා. ඒ වගේම අදාළ ලොරතයත් අපි අත්අඩංගුවට ගන්නවා. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ පසුගියදා ඇති වූ ගැටලුකාරී තත්වය සොයා බැලීමට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම ස්ථානයට පැමිණියා. ව්‍යාපාරිකයින්ට ඇති වූ ගැටලු පිළිබඳ සලකා බලමින් ඉදිරියට එවැනි ගැටලු ඇතිවීමට ඉඩ නොතබන ලෙසට අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා. පරිභෝගිකයෝ ඉන්නේ නිවස ඇතුලේ. ඔවුන්ට අවශ්‍ය තොග බෙදාරින්න දැන් කොළඹ දිස්ත්‍රික්කයේ තුල තියෙන නගර සභා, සුළු නගර සභා, ප්‍රාදේශ සභාවල ඉන්න මහජන නියෝජිතයන්ට පුළුවන් තමන්ගේ ජනතාවට උදව් කිරීම සඳහා විධාන වලින් භාණ්ඩ ලබාගෙන බෙදාරි. මෙතනින් අඩුමිලට අරන් ගිහිල්ලා ගිනි ගණන් වලට ගෙවල් වලට විකුණන තත්ත්වය නැති කරන්න අපි මැදිහත් වෙනවා. ව්‍යාපාරික ප්‍රජාව වෙනුවත් අපි ඉල්ලා සිටි අධික ලාභයක් ලබන්න නැතුව මේ කාල සීමාව තුල තමන්ගේ ගණදෙනු කරුවන්ට සුළු ලාභයකට වෙළඳාම් කරන්න කියලා තමයි. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහයෙන් කොළඹ දිලිඳු පවුල් සඳහා එළවලු මලු දසදහසක් ලබා දීමේ වැඩසටහනේ පළමු අදියර අද ක්‍රියාත්මක කෙරුණා. ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධීකරණයෙන් එම එළවලු මලු ජනතාව අතර බෙදා දීම සිදු කෙරෙනවා.
පළමු එළවළු මලු තොගය හැව්ලොක් පොලිස් ක්‍රීඩාංගණයේදී බෙදා දෙනු ලැබුවා. මෙම අවස්ථාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ජගත් විජේවීර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ද එක් වුණා. කොළඹ අවට ප්‍රදේශවල ඉන්න ඉතාම දිලිඳු තෝරාගත්තු පවුල් ප්‍රජා පොලිස් ඒකක මාර්ගයේ මේ ඒ පවුල් වල අතරම ගෙනහිල්ලා එනිවෙස් වලටම ගෙනහිල්ලා බාර දීම සිදු කරනවා. මහජනතාව සඳහා සහන මිලට එළවලු හා පළතුරු බෙදා දීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පසුගිය දිනවලදී සිදු කළා. එම දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාපෘති යටතේ නිෂ්පාදනය කළ එළවලු සහ පළතුරුයි මෙලෙස අලෙවි කෙරුණේ. මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සමග අනපේක්ෂිත ගැටලු වලට මුහුණ පා සිටින ජනතාවගේ දුක්ගෙනවිලි විමසීම සඳහා සහන යාන්ත්‍රණයක් ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. එදිනදා ජන ජීවිතය අඩාල නොවි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සකස් කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි. දුරකථන අංක කිහිපයක්ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා. පවතින ඇඳිරි නීති තත්ත්වයේ සමග විස්රාම වැටුප හා මාසික වැඩිහිටි දීමනව නිවසට ගෙනෙද්දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට අනුමැතිය හිමි වී තිබෙනවා. අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය යටතේ මෙම දීමනා විශ්‍රාමිකයන්ට හා වැඩිහිටියන්ට නිවෙස්වලට ලබා දීම ලබන මාස 3 වෙනිදා සිට සිදු කෙරෙනවා. රාජ්‍ය සේවකයන් සඳහා වාර්ෂික උත්සව අත්තිකාරම් දීමනාව ලබා දීමටද ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වී තිබෙනවා. එසේම සමෘද්ධි පවුල් 23 ලක්ෂයකට රුපියල් 5000ක දීමනාවක්ද ලබා දීමට නියමිතයි. ආබාධිත දීමනාව නොලබන පොරොත්තු ලේකණයේ සිටින ආබාධිත වූවන්ටද අදාළ දීමනාව ගෙවීම සිදු කෙරෙනු ඇති. අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය එහි ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ රැස් වූ අවස්ථාවේදී මේ බව අනාවරණය කෙරුණා. මෙම තීරණ ක්‍රියාත්මක කිරීමට කාර්යසාධක බලකාය මැදිහත්ව කටයුතු කරනු ඇත. නිදහස් සති අන්තයේ සම්භාව්‍ය ටෙලි නිර්මාණ වලට ඉඩ සලසමින් ස්වාධීන රූපවාහිනිය ආරම්භ කළ නව වැඩපිළිවෙලට එක්වන අලුත්ම ටෙලි නාට්‍ය ගිරිදේවි අද සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රියේ 8:30ට විකාශය කරනවා. ශාන්ති දිසානායකගේ ගිරිදේවි කෘති අසුරෙන් මෙම ටෙලි නාට්‍ය නිර්මාණය කර තිබෙනවා. ඒ ශ්‍රීනාත් චන්දන පෙරේරාගේ නිෂ්පාදනයක්. එමෙන්ම ඉන්දික ධර්මතිලකගේ අධ්‍යක්ෂණයක්. සමාජයේ විවිධ හැලහැප්පී මැද පීඩාවට පත්වන තරුණයෙකුගේ ජීවිතයක් වටා මෙම ටෙලි නාට්‍ය නිර්මාණය වී තිබෙනවා. මම අඬන්නට මොකට hina වුණා. ප්‍රේක්ෂකයින්ට අත්දැකීම් රසක් එක් කරන ගිරිදේවි ටෙලි නාට්‍ය සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 8:30ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ අද සිට විකාශය කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. ඒ සමගින් ඇටියන සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. අපගේ මීළඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. සුබ රාත්‍රියක්. www.itnnews.lk